අයුබෝුවන්ආදරණය දුමේ පුතේ අදපාඩම දේශය ශාන්තිකර්ම හැඳින්වීම අපි පලමු ශාන්තිකර්මයක් යනු කුමක්ද කියලා ශාන්තිකර්මයක් යනෝ ශාන්තිය යනප සත ලෙසද කර්මය යන පදයෙන් ක්‍රියාව ලෙස ද හඳන්වයි. ඒ අනුව ශාන්තිකර්මය යනු සෙත සැලසීමී ක්‍රියාව ලෙස වයි. කිසියම් පුද්ගලයකුට හෝ සමස්ත සමාජයේ ජීවත්තන ජනයාගේ සුභසිද්ධිය උදෙසා දෙවියන් යක්ෂයින් ග්‍රහයිෙන් යන අදුශ්‍යමාන බලවේගියන්ට පූජා පවත්තා සෙතක් ශාන්තියක් අපේක්ෂාවෙන් කරන්නා වූකාරයක් ශාන්තිකර්මයක් ලෙස හැඳින්වේ පුද්ගලයකුට වෙන්න පුළුවන් සමස්ත සමාජයේම ජීවත්වන ජනයාගේ, සුභසිතිය උදෙසා දෙවියන් යක්ෂයින් ග්‍රහයෙන් යන අදුශ්‍යමාන බලවේ ගැන්ුවලට විවිධ පූජාවන් පවත්තල සතක් ශාන්තියක් අපේක්ෂාවෙන් කරන්නව කාරයට ශාන්තිකර්ම ලෙස හඳන්නන දේශය ශාන්තිකර්ම ඉගරගන්නේ ඇයි දේශය ශාන්තිකර්ම තුළින් අධ්‍යේනය කරන්නේ දේශයනාට්‍ය කලාවේ ප්‍රභවයට ශාන්තිකර්ම හේතුනා දෙයන්නයි වගේම දේශය ශාන්තිකර්ම තුළ තිබුණු නාට්‍යමය ලක්ෂණ මොනවද කෙනෙකත් අපි අධ්‍යෙනය කනවා මේක තමයි දේශය ශාන්තිකර්ම අධ්‍යනය කරන්න ප්‍රධානම හේතු අපිට ඊළඟට බලවාදල නිය දුවකතේ නාට්‍ය කලාවේ ප්‍රභවය හා මානව ඉතිහාසයේ සුවිශේෂී සන්ධස්ථාන ඒ සන්ධස්ථාන අතර අභිචාරාත්මක ඇදහිළි හා විශ්වාස තිබුණ. මේ අභිචාරාත්මක ඇදහිළි සහ විශ්වාස තුළින් අනුකරණය කියන නාට්්‍යමය ලක්ෂණ ගොඩ නැගුණ. අභිචාරාත්මක ඇදහිළි හා විශ්වාසකි වූහම ස්භාවධර්මය පිළිබඳව අවබෝධයක් නොතිබුණු අවධියක සූර්යා,හඳු, පර්වත, අහස පොළව ඇලදොළ ගංගා වැස්සා ආදී ස්වභාවික වස්තූන්ට හා සිදුවන සංසිද්ධීන් වලට ඔහුන් දේවත්වයක් ආරෝපනය කර පුද පූජා පැවැත්තුවා. එවගේම තවත් අභිචාරාත්මක ඇදහලි සහ විශ්වාස ගනයට අයත්වෙනවා මලවුන් ඇදහීම වැනි මිත්‍යා විශ්වාස පදනම් කරගෙන මිය කිය ඥාතීන්ගේ ප්‍රේතාත්මවලින් හා භූතාත්මවලින් බලපෑම් එල්ලවන බවත් මලවුන් පිදීම සහ, මලවුන් ඇදහීම තුළින් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට ද හැකි බව සිතූහ ස්වභාවධර්මය පිළිබඳවබෝධයක් නොතිබුණු නිසා ස්භාවධර්මයට දේවත්්‍යයක් කාරෝපනය කළා ඒ වගේම මලවුන් ඇදහීම වැනි නිත්‍යා විශ්වාස පදනම් කරගෙන විවිධ අභිචාරාත්මක ඇදහිලි සහ විශ්වාස අතීතයේදී තිබුණා. ඒ වගේම අධනය දුලපු තැලට මං උදාහරණයක් කියන්නම් එක්තරා ජනකොට්ටාසයක් යුරෝපීය රටවල්වල ග්‍රාමීය නැතන් ආදි ගැමිකොට්ටාශයක් පුරුෂයන් යුද්ධෙට ගිය ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් සුතුසායම් ඇඟතවරා කැතිලී පොළුගෙන පැපොල් ගෙඩි පළමින් තම සැමියාට මේ ආකාරයෙන් සතුරන්ගේ බෙලි කැපීමට අවස්ථාව ලැබේවල් පැතූහ. එවගේ අභිචාරාත්මක ඇදහෙලිසා විශ්වාස ආදිවාසී ජනතාව තුළ තිබුණු. ඒ වගේ මාධනය දුය පුතේ ඇතැම් ගෝච්්‍රික ජනකොට්ටාස වල දඩයමක් නොලැබෙන විට නිර්වස්ත්‍රව මන්දකට හසුුවී සතෙකුමින් කෑගැසීම. මේ වගේ හේතු නිසා මේ වගේ දේවල් අභිචාරාත්මක ඇදහිලිසාහ විශ්වාසත්තරට එනවා. ඒවගේ මආදරනය දුය පුතේ සිංහල ශබ්දකෝෂයේ සඳහන් කලා තියෙනවා අභිචාර කර්ම කියලා කියන්නේ, මිනිසාට හානි පමුණවන අනවින කොඩිවින කිරීම් හූනියම් කිරීම් විපරීත මන්තර ක්‍රියා ජප කිරීම් ආදිය අභුචාර කර්ම ලෙස හඳුන්න්නුණු. ඒ හඳුන්නල තියනෙ සිංහල ශබ්දකෝෂි. හොඳ දේට අත්සාහ නරක දෙකටම මේ අභිචාරාත්මක ඇද ලිසා විශ්වාස යොදාගෙන තියෙනවා විිචාරාත්මක කර්ම කියල පඒවා හඳුන්නවා. බැයි මේ අභිචාරාත්මක කර්ම ඒවා ප්‍රාථමිකයි අවිතාරාත්මක කර්ම ප්‍රාථමිකයි ශාන්තිකර්ම ඊට වඩා දියුණුමට්ටමක පවති නොම් ඊළඟට අපි බලමු මානව ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධස්ථානයක් තමයි බෞද්ධ පූජාකර්ම ආලවක දමනය යුගාසන බන දොරකඩාස්න මිලින්ද ප්‍රශ්නය කියන මේ බෞද්ධ පූජාකර්ම සුවිශේෂී වෙනවා තුළත් නාට්්‍යමේ ලක්ෂණ ගැබ්වෙලා තියෙනවා. නිර්මල බුදු දහම තුළ ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැනදුන් නිසා නිර්මල බුදු දහම තුළින් මෙවන් පූජාවන් බිහි නෝවනු අතර ගැමියාතර පැවැති ගැමි ආගමමුල් කරගෙන බෞද්ධ පූජාකර්ම පැවැත්තිය. එතකොට මේක නිර්මණ බුදු දහමේදී සඳහන්ව නොවන දෙයක් තමයි පසුකාලීනව ගැමියන් තුළ ඇති කර ගත්තු ගැමිය ආගම හර හා බෞද්ධ පූජාකර්ම පැවැත්තුවා ඒවගේ ම අධරනය දූ යපුුදේ සුවිශේෂී සධස්ථානයක් විදිහට දේශය ශාන්තිකර්ම අපි මේ දැන් අධ්‍යේනය කරන්නට යන දේශය ශාන්තිකර්ම සවිශේෂී දෙවියන් යක්ෂයන් ග්‍රයින් මුල් කරගෙන සතක් ශාන්තියක් අපේක්ෂාවෙන් කරන්නවු ශාන්තිකර්ම විශේෂයි ශාන්තිකර්ම විදියට ඔහොඹ ංකාරය ගම්මටු දෙවල් මඩු දහට සන්නය හෙවත් සඥියකුම සූනයම්ඥාගේ බලෂාන්තිකර්මය රිද්්‍යාගේ ආදී ශාන්තිකර්ම තියෙනවා අපි ඒවා අධ්‍යයනය කරනවා එකින් එකට. මෙම පාඩමෙන් අපි හදාරනු ලබන්නේ ශාන්තිකර්ම පිළිබඳව. දේශීය නාට්‍ය කලාවේ ප්‍රභවේ සහමානව ඉතිහාසේ සුවිශේෂී සධස්ථාන පිළිබඳව අප අධ්‍යනය කරද්දී මේ ශාන්තිකර්ම කියන පාඩම, ඉතාමත්ව වැදග. ඊළඟට බලමු ආධනයතුයේ පුතේ දැන් ශාන්තිකර්ම පිළිබඳව. ශාන්තිකර්මයක් කියනෙ මොකක්ද කියලා අධනය තුල පුතාල අවබෝධ කරගන්න ඇතින දැන් අපි බලමු ශාන්තිකර්ම වර්ගී කරණය ශාන්තිකර්ම වර්ගී කරණය කරන්න පුළුවන් අපේ අධ්‍යයනය පහසුව තකා අපට මෙට මෙආකාරයට වර්ගී කරණය කරගන්නට පුළුවන්. පවත්වන ප්‍රදේශ අනුව විවිතත්ත්යක් සහ ශාන්තිකර්ම වර්ග වෙනස් වෙනවා ඒ වගේම ඒ ශාන්තිකර්ම පැවැත්වීමේ අරමුණුවනුව ශාන්තිකර්ම පැවැත්වීමේ අරමුණුවනුවත් වෙනස්කම් දක්නට ලැබෙනවා එක් එක් ශාන්තිකර්ම විවිධ අරමුණුවනුව ඊට ආවේනික ශාන්තිකර්ම තියෙනවා ඒ වගේම පුද ලබන්නන් අනුව දෙවියන් යක්ෂයෙන් ්‍රහයිනාදී අදනය දල පුතාලට පුද ලබන්නෝ සහ ශාන්තිකර්ම කියලා මේ වගුව තුළ දෙස්සෙනව ඇති වක්ගෙන් බලන්න දෙවියන් උදෙසා පවත්වන ශාන්තිකර්ම තියෙනවා කොහොඹකංකාරය දෙවල් මඩු ගම්මඩු ආදිය යකුුණ උදෙසා රටයකුම ධටස්‍යය සූනයම්්‍යාගේ ආදියත්ග්‍රහයින් උදෙසා බලි ශාන්තිකර්මයත් පවත්වනවා ඒ සඳහා පුද ලබන්නන්ගේ නම් පහතින් දක්වලා තියෙනවා අද නිදුල පුතාල කියවගන්න අන්තිකර්ම පැවැත්වීමේ අරමුණු ශාන්තිකර්ම පැවැත්තිේ අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි පොදු අරමුණු සහ පෞද්ගිලික අරමුණු වශීෙන් අපිට වෙන් කරලා දක්වනට පොළුව. පොදු අරමුණු කියලා කියන්නේ ගමකට රටකට ප්‍රදේශයකට ගමකට රටකට ප්‍රදේශයකට සෙතක් ශාන්තියක් අපේක්ෂාවෙන් සාමෝහිකව පිරිස් එක්වී කරනු ලබන ශාන්තිකර්ම පොදු අරමුණු යටතඒ පවත්වන් ශාන්තිකල්ම කියල හඳුන්වා එතකට පොදු අරමුණු යට තේ පවත්වන ශාන්තිකර්ම වලට දෙවොල් මඩු ගම් මඩු ගැනි අඩු ශාන්තිකර්ම සහ කොහොමකංකාරය අයත් වෙනවා. සමහර වෙලාවලට දහට සං්‍යාදයේ ශාන්තිකර්මද පොදු ශාන්තිකර්ම විදිහට හඳුන්න්නන්නට පුළුවන්. පොදු අරමුණු යට තේ පවත්තන ශාන්තිකර්ම කියලා හඳුන්න්නට පුළුවන්. මේ පොදු අරමුණු යට තේ පවත්වන ශාන්තිකර්ම වලම මේ කාර්යන්මනවාද කියලා. සභාවිකව සිදුවන විපත්වලින් ආරක්ෂාවීමට. එවගේම රටේ සස්ත්‍රීකත්තය සහ සෞභාග්‍ය ලබාගැනීමට. වසංගත රෝග පීඩාවලින් මිදීමට. රටට දේවා ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා ගැනීමට ආදිය ශාන්තිකර්ම පැවැත්වනවා. මේම තමයි පොදු අරමුණු යටතේ කතා කරන්න පුළුවන්. ඊල්පස් අපි බලවාද නියදුවේ පුතේ පෞද් ගෙලික අරමුණු. එක් පුද්ගලයකු අරමුණු කරගෙන පවත්වනු ලබන ශාන්තිකර්ම පෞද්ගලික අරුණ යටතේ පවත්වන ශාන්තිකර්ම ලෙස හඳන්නවා. එතකොට රටයකුම සූන අම්යාගේ දහටසන්නය පොදු අරමුණුව උදෙසාහත් පවත්වනවා දහටසන්නය පෞද්ගලි කරමුණු සඳහත් පවත්වනව ශාන්තිකර්මයක් විදිහයට පවත්වන ශාන්තිකර්මයක් විදිට දහටසන්නය හඳුන්න්නට පුළුවන්ඒවගේ බලියයාග. අමනුෂ්‍ය බලවේග්‍යයන්ගෙන් මිදීමට දරු පල ලපා ගැනීමට ග්‍රහපල දුරු කිරීමට ආදී ලෙස ශාන්තිකර්ම පොදු සහ පෞද්ගලික වශයෙන් අරමුණු යටතේ ශාන්තිකර්ම පවත්තනවා ඊළඟට බලමාදනය දුියපුතේ පවත්නා ප්‍රදේශානුවත් ශාන්තිකර්ම වෙනසක් විවිධත්වයක් දක්නට ලැබෙනවා ඒ ශාන්තිකල්ම වර්ගී කරණයේදී ප්‍රදේශානුවත් මේ ආකාරයට වර්ගී කරණය කරන්නට පුළුව ඩ නට ප්‍රදශයට ආවේනික වෙලා තියෙනවා කොහොඹකංකාරිය කඩවරකංකාරිය වලයක් මංගල්ලය ආදිය. බලිෂාන්තිකන්මත් පවත්වනවා. පහත රට ප්‍රදේශයට ආවේනික වෙලා තියෙනවා දහටසන්නය සූනියමයාගය රටයකු මෙහෙවත් ්‍රද්ධාගය මහසෝන් සමයම දෙවල් මඩු. එවගේම සබරගමු ප්‍රදේශයට ආවේනික වෙලා තියෙනවා පහන්මඩු ගම්මඩු කිරිමඩු, අදී මඩු ශාන්තිකර්මයි බලි ශාන්තිකර්මය පවත්වනවා. ඉළඟට බලමු ආදනය දුවපුති අන්තර්රග අවස්ථා තුළ දැකී හැකි නාට්‍යමේ ලක්ෂණ ශාන්තිකර්ම තුළට අන්තර්රංග අවස්ථාවන් ඇතුළත් කරලා තියෙනවන ශාන්තිකර්මකරුවා ශාන්තිකර්මය ඇතුළට අන්තර්රංග අවස්ථා ඇතුළත් කළ තියනවා. මේ තුළ නාට්‍යමේ ලක්ෂණ පවදිනවා. ඒවා මොනවද කිය ලපි බලමු අවස්ථා නිරූපණය. සංවාධ භාවිතය, සමාරෝපය. අපිනිය භාවිතය, රංගභූමිය භාවිතය, ආදිය හඳුන්නන්නට පුළුවන්. ශාන්තිකර්ම තුළ විවිධ අතිරේක ජවනිකා ඇතුළත් කර තිබි ඒවා අන්තර්රංග අවස්ථා ලෙස හැඳින්වී හැකිය. එම ජවනිකා තුළ නාට්‍යමේ ලක්ෂණ බොහෝමයක් දැගගත හැකි වේ. රෑතුන් යම යාගහෝම බලාඉන්නා මිනිස්සු ඇතැම් ජවනිකා, ඉගැනේ නාට්‍යමේ පෙළපාලි අන්තරග අවස්ථා තුළින් විනෝධාර්ථයක් ලබාගන්නවා. ශාන්තිකර්ම නාට්‍යයක් ලෙස හැඳින්විය හැකිද. ශාන්තිකර්ම තුළ නාට්‍යමේ ලක්ෂණ තිබෙන නමුත් එම ශාන්තිකර්මය නාට්‍යයක් ලෙස හැඳින්න්නේිය නොහැකි. ඒවා පවත්තන්නේ රසාස්වාදය උදෙසා නොවනාතර කිසියම් පූජාර්ථයක් අරමුණු කරගෙන තමයි ශාන්තිකර්ම පවත්තන්නේ. කෙසේ නමුත් බොහෝ රටවල නාට්‍ය කලාව ඇදහිලි සහ විශ්වාස පදනම් කරගෙන බොහි වූ බව කිවැ හැකිය ග්‍රීක රෝම භාරතවැනි රටවලද නාට්‍ය කලාවේ ආරම්භය විශ්වාස සහ ඇදහළි පදනම් කරගෙන බිහිවූ බවට සනාත වෙලා තියෙනවා. ඒවගේම දේශීය නාට්‍ය කලාවේ ප්‍රභවයට මේ ශාන්තිකර්ම යම් හෝ රුකුලක් වන්නට ඇතැයි සිතන්නට පුළුවන්. ඉතින් ආදනිය දුවේ පුතේ අපේ ශාන්තිකර්ම පිළිබඳව පාඩම් මාලාව තුළින් එක් එෙක් ශාන්තිකර්ම පිළිබඳව ඉදිරයේදී අධ්‍යනය කරමු. එසේ නම් ආදනය දුවේ පුතේ අද කතාකරපු මේ ශාන්තිකර්ම හැඳින්වීම පිළිබඳ පාඩව මෙතනින් සමප්තයි ශාන්තිකර්ම පාඩම් මාලාවක් තුළින් ඉදිරියේදී අපි හමුවමු. ඔබ සියලු දෙෙනටම ස්තූතියි.